සුබ දවසක් කියලා පිළිගන්නවා තිනත ලංකා ටීවී නරඹන ඔබ සියලු දෙනාව. කාලෙකට පස්සේ තමයි අද අපි ඔබ මුණ ගැහෙන්න ආවේ. රටේ පවතින තත්ත්වෙත් එක්ක අපිට ඔබව මුණ ගැහෙන්න එන්න පිච් කාලේ අඩු වුණා. ඉතින් අද දවසේ අපි ඔබේ ජීවිතයට වැදගත්ම වෙන කරුණක් සම්බන්ධව කතා කරන්න තමයි අද දවසේ අපි තීරණය කළේ. ඒ තමයි හෙළ පරම්පරාවෙන් පැවතගෙන ආපු හෙළ වෙදකම යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳිච්ච කරුණක් සම්බන්ධව. ඒ තමයි සර්ප විෂ වෛද්‍ය ක්‍රමය. ඉතින් ලංකාවේ අද තියෙන තත්ත්වයක් එක්ක මේ සර්පේ කැහැම ඒ සඳහා බෙහෙත් නැහැ. රෝහල්වල තියෙන බෙහෙත් ප්‍රමාණය අවමයි. ඉතින් මේ නිසා අපිට හිතුණා මේ පිළිබඳව පරම්පරා ගණනාවකින් පවත්ගෙන ආපු කාලයක් වෙදහෙදකම් කරපු පුද්ගලෙක් හොයාගෙන එන්න. ඉතින් අපි අගලවත්ත උඩවෙල මහවත්තේ පදිංචි ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ලබ සර්ප විෂ විශේෂ වෛද්‍ය කත්‍රිආරච්චිගේ ඩේවිඩ් මහතාව හොයාගෙන ආවා. ආයිබෝන් කියලා පිළිගන්නවා ඩේවිඩ් මහත්මයා. පරම්පරා 3-4ක පැවතගෙන යමක් විදිහට ඔබතුමා මේ වෙනකොට සර්පය දෂ්ට කර අයට බෙදහැදකම් කරනවා. මේ කීවෙනි පරම්පරාවද? මේ මම 4 වෙනි පරම්පරාව. 4 වෙනි පරම්පරාව. මට මතක විදිහට මීට කලින් අපි සාකච්ඡා කළ විදිහට අවුරුදු 52කට වැඩි කාලයක් මේ සර්ප විෂ සඳහා බෙහෙත් හේත් කරලා තියෙනවා. ඉතින් මේ සර්ප විෂ සඳහා බෙහෙත් හේත් කරන්න මේ හෙළ පරම්පරාවෙන් එන ආයුර්වේද ක්‍රම බෙහෙත් පැලෑටි වලින් ගන්න බෙහෙත් හේත් තමයි උපයෝගී කරගන්නේ. නමුත් අද දියුණු වෛද්‍ය විද්‍යාවට නැහැ හරියාකාර මේ සර්පයක් දෂ්ට කරාම ඒ සඳහා බෙහෙත් හේත් කරන්න. නමුත් ඔබතුමා ඒ පිළිබඳව කාලයක් එක්ක බොහෝ අයට බෙහෙත් හේත් කරලා තියෙනවා. ඉතින් මට කියන්න මේ සර්පයක් දෂ්ට කරාම මොකද්ද මුලින්ම කළ යුත්තේ? පළමුවෙන් කළ යුතු සර්පයක් දෂ්ට කරාම ගුවන්නම් කාපුතැන් පිහලින් මේ බඳින්න. දෂ්ට කර අත කෑවන මෙතැන මේ හැදින් අත බඳින්න. පද කළ බඳින්නවා. එතකොට ඒ ගමන දුවන ඒක නවතිනෝ නාජි ටිකවෙන්න දැන් දැන හොඳට ඇත ඒ ගමන නවතිනෝ ඉන්හට එන්නේ නෑ. එතකොට අන්තික දැන් මේ වගේ විෂ ගලක් තිබුණා නම් ටක් ගල තිබුණා නම් විෂ ගල විසාදිනවා සම්පූර්ණ. මොකද්ද මේ විෂ ගල කියන්නේ? මේ විෂ ගල කියන්නේ ওই බෙහෙත් ඖෂධ වලින් හදන්නේ සම්පූර්ණ බෙහෙත් තමයි. බෙහෙත් ඖෂධ දලු කිරි ගල්දිස් කිරි රුක්කත් නැති ওই තියෙන මේකට ඖෂධ වර්ග කීයක් උපයෝග කරගන්නවා? 84 84ක් උපයෝග කරගන්නවා. ඔව් උපයෝග. එතකොට මේ ගලෙන් ඕනම සර්පෙක් දෂ්ට කරාම විසාදින්න පුළුවන්ද? නැත්නම් ඒකට ආවේනික විච්ඡ සත්ත්ව විශේෂ කොටාවක් ඕනම නයි පොළොන් කුණකට මාපිළු සත්ත්වය ගොන්සේ ඕනම බම්බර දෙබර නිමේ සිවුනත් අදින මේ. එතකොට විෂ ගලක් ඔබතුමාගේ දෑතින්ම නිෂ්පාදනය කරපු දෙයක්ද? මේ මම නිෂ්පාදනය කරනවා. එතකොට මේ විෂ ගලක් හදාගත්තාම කොච්චර කාලයක් ඒක භාවිතා කරන්න පුළුවන්? මේ සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙපළුවා ඔයින් විෂ ගලකින්. ඒ කියන්නේ ඊට පස්සේ මේකට විෂ දුන්නට පස්සේ මේ ගල ඉවත් කරන්න ඕන. මේ ගලට විෂ ඇද්දාට පස්සේ මාළක තියෙන විෂ කපාල බෙහෙත් දෙල. ඒකටත් බෙහෙත් දෙනවා. විෂ කපාලට ඇයිද කියලා. ඒ බෙහෙත් දැම්මහම මේ පෑ දෙකක් කියලා තිබුණාම විෂ සම්පූර්ණ ඇදෙනවා. එහෙම නැත්නම් තනි කර පොල් කිරි නිදි කළා පොල් කිරි ගල බෙහෙත් කියලා තිබුණා නම් පෑ දෙකක් ඒ සම්පූර්ණ විෂ ටික අදලා පොල් කිරිට. තන කිරි පොල් කිරි දෙකම පුළුවන් ඒ වගේ. මේ විෂ ඇද්දාන් පස්සේ පොල් කිරිමම පොල් කිරි ටික මිදෙන මී කිරි ගන්න. අර විෂ සම්පූර්ණ ඇදෙන පොල් කිරි වේද. ඒතර ඔබතුමාගලේ දැන් මාත් එක්ක මේ මෙච්චර වෙලා කතා කරපු විදිහට මේ 4 වෙනි පරම්පරාව. මේ පරම්පරාවත් එක්ක එන්නේ එතකොට ඈත අතීතයේ පැවතගෙන ආපු රජ දවසේ ඉඳන් එන ආපු දැන් කියපු විදිහට අනුරාධපුර යුගයේ ඉන්නම් පැවතගෙන එන විදිහ පැවතගෙන එන්නේ. එතකොට අනුරාධපුර යුගයේ කියනකොට රජ පරම්පරා රජ කාලේ ඉඳන් පැවතගෙන එන පරම්පරාවක්. ඉතින් ඒ කාලේ තිබිච්ච මේ වෙද ශාස්ත්‍රයක් තමයි අදටත් ඔබතුමා කරගෙන යන්නේ. ලංකාවේ රෝහල්වල අද බැහැ කියන රෝගියෙක් හොඳ කරන්න බැහැ කියන රෝගීන් ඔබට හොඳ කරන්න පුළුවන්ද?
මම ඒ වගේ සුව කරලා තියෙනවා. ඔබතුමා මොන වගේ සත්තු කැහැමද එකෙන් දෂ්ට කරහමද විදෙහෙදකම් කරන්නේ? නයි කොළොන් කුණකටු මාපියල් ස්කර්නල් පත්තෑ ගෝනුස දෙපත් නයි මිංගුල්ලා එතකොට බම්බර දෙබර මීන ඇසි ඔය සෑම විසකටම මේ ප්‍රතිකාර කරනවා. උග්‍රම විෂ සතා හැපින්න. උග්‍රම විෂ සතා. උග්‍රම විෂ සතා හැපින්න. ඊළඟට නයා. ඊළඟට සිත් පොළඟ. ඊළඟට වැදි පොළඟ. මාපිල් හබර. තෙල් කරවල මුදු කරවල. කටකළුව. ඔය කියන සතු තමයි උග්‍රම විෂ. එතකොට උග්‍ර විෂ දෂ්ට කරපු අය ඔබතුමා ළඟට ආවම කොපමණ කාලයක් යනවද යථා තත්ත්වෙට පත් කරන්න සුව කරන්න? සාමාන්‍ය සම්පූර්ණ දැන් ආපු ගමන් කැක්කුමයි වේදනාවයි කියන කෙනෙකුට ඉස්සකලක් තිබ්බා. එහෙම නැත්නම් වේදනාව තදනම් දුම්මල මතුල දුන්නල් වෙනවා. දෙහි අත්තර මතුල ඉස බානවා. එතකොට බොන්න දෙන බෙහෙත්. ඒ කියන්නේ මේක මේ ඖෂධ පැලෑටි වලින් කරන ප්‍රතිකාරයක්ම නෙමෙයි මේකට මේ මන්ත්‍ර ශාස්ත්‍රය ගොනු වෙලා තියෙනවා. ඔව් ගොනු වෙලා තියෙනවා. නමුත් දැන් කුණකට කියවා කියන්නේ මේ දිහට දෙහියමෙන් දිහ කෙරුවා ඒ දස්ත කරපදන්ට තිබ්බහම ඒ දිස සම්පූර්ණ ඒ විෂ ඇදෙනවා. නයි දස්ත කෙරුවත් ඒ මේ මේක දෙහියමෙන් දිහ කෙරුවා දස්ත කරපදන්ට කියලා ඒ වේදනාව කියන හැටියට දෙහෙට ගානවා. දැන් ওই සතෙක් දෂ්ට කරන්නේ මේ අපිට කියලා නෙමෙයි පිනිපිනි නෙමෙයි. සමහරවල් දෂ්ට කරාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. වේදනාවක් විතරයි අපිට ඇති වෙන්නේ. ඉතින් එහෙම සතෙක් ගැන දන්නේ නැති, සතෙක් අඳුරන්නේ නැති, සතෙක් කෑවද කියලා දන්නේ නැතුව යම් කිසි තුවාලයක් තියෙන කෙනෙක් මෙතනට ආවොත් කොහොමද අඳුනගන්නේ මේ අහවල් සතයි දෂ්ට කරේ කියලා? මේ හරියටම ඒ විෂ ලක්ෂණෙන් කියන්න පුළුවන්. නයි විෂ, කුණකටු විෂ, පත්ත විෂ, ගෝනු විෂ කියන ඒ සතුන්ගේ දැන් ගෝන්සේ දැක්ක ගෙටුවොත් කටවල විවාහන ඒක තමයි. පත්තේ ගර්ණි දැක්ක ගෙටුවාම ඒ ටික දැවිල්ලයි වේදනයි ඉවසන්න බැරි වේදනාවක් තියෙනවා. නයි විෂ එහෙම නෙමෙයි. ඒ ටික කා දැක්ක ගෙටුවාම හිල්ල හිරිබැතිගෙන ලේ බ්ලොක් වෙනවා, යන වෙනවා. ඊට පස්සේ වේවෙන ගන්න නැතුව යනවා. එහෙම ගිල්ලා ගිල්ලා සම්පූර්ණ ලේ සතියට ගත වුණාට පස්සේ ඉකිලි කිහිලි කකුල කාලා දුමුණු කිකිලි කිහිලි තද වෙනවා. මෙතන කුබ්බේ තියෙනවා. ඊළඟට තමයි යනකොට බඩ රිදෙනවා කියනවා. ටිකක් කියලා යනකොට වමනේ එනවා කියනවා. ඊට පස්සේ හොඳ ඇස් දෙන්නේ නැහැ කියනවා. ඇස් අඩක් වැහෙනවා. ඒ කියන්නේ මේ විශේෂයෙන් වෙන්නේ ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමක්ද වෙන්නේ? අඩපණ කිරීමක්. එතකොට ඒක අපි යථා තත්ත්වෙට පත් කරන්න ඕන. පත් කරන්න ඕන. ඒ ඖෂධය යටි ඊළඟට බොන්න දෙන බෙහෙත. ක්ෂණිකම බොන්න දෙන බෙහෙත. ඊළඟට ගාන තියෙන බෙහෙත් යටි. ගාන මේ වගේ කරනකොට හද වම්නේ ඒව නමස්කලා විෂකලට විෂයදලා දැවිල්ල වේදනාවට විහෙත ගෑවා. මේ වගේ මේ යථා තත්ත්වයට එනකන් ප්‍රතිකාර කරනවා. දැන් ඔය කියන විදිහට මම දැන් සමාජ ජාල මාධ්‍යයේ දැක්කා කුඩා දරුවෙක් මහරෝහලේ ඉන්නවා. දැන් සති දෙකක් තුනක් විතර වෙනවා සිහිය නැහැ. අයිසී එකේ කියන්නේ දැඩි සත්කාර ඒකකේ ඉන්නේ. සර්පෙක් දෂ්ට කරලා බෙහෙත් නැහැ. ඒතකොට එක්තැන් වෙලා ඉන්නවා සිහිය නැහැ. ඒතකොට දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණු වෛද්‍ය විද්‍යාවේ තුල මේකට බෙහෙත් නැහැ. ඔබතුමා ළඟ කොහොමද මේ සත්තු දෂ්ට කරා සත්ත්වෙක් දෂ්ට කරා කිව්වහම තියෙන බෙහෙත් පෙහෙත් කොහෙන්ද හොයාගන්නේ? මම බෙහෙත් ඖෂධ වලට ගියේන්නේ අනුරාධපුරයට ගිහිල්ලා කලාවයට ගිහිල්ලා කලාවයින් නීලමැම්ම පාරේ නීලමැම්ම දංගස් වැව හල්මිල්ල වැව මූණමගස් වැව ඒ පළාතුල ඉන්න මට බෙහෙත් ඖෂධ හොයා දෙන්න මේ කැලියට යන්න විධාන මහත්තයා කියලා ඉන්නව මේ මොනුමල්ගස්සව. දැන් යා නෑ. ඒ පුත්තු තමයි ඉන්නේ පුත්තු. දැන් කන්තුරුවේ වැඩ කරන්නේ අයියයි මදි දෙන්නේ නැහැ කියලා ලියුම් දෙන්නේ. ඒ ගෙදර වලට ගිහිල්ලා කිව්වහම මේ තියෙන තැන්
පෙන්නනවා පෙන්නලා මේ බෙහෙත් අවුදට හොයා දෙනවා මට ඒ ගම්මානවල. නැත්තම් මම අඳුරනවා බෙහෙත් අවුදට ඔය වැව් යටතේ ගිහිල්ලා බෙහෙත් අවුදට හොයා ගන්නවා. එහෙම ගේන බෙහෙත් ඖෂධ කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? අවුරුද්දක් තියාගන්න පුළුවන්. පමණි බේරලා අවුවේ නැතුව මේ ගේල නැති මූල් පොතු කොල හැම දෙයක්ම අරගෙන එනවා. ඒ ගෙනල්ලා ඇත ජාති ගෙනලා පමණි බේරලා මේ හුඩු කොල්ලා හදිගත්තලා බේරලා මේ අවුරුද්දක් විතර තියාගන්න පුළුවන්. තියාගන්න අවුරුද්දේ කවුදේ අනවයි දවසට මේ. එතකොට මේ ඖෂධ වර්ග හඳුනා ගැනීමක් දැන් අද කාලේ ඉන්න අයට බැහැ. එතකොට මේ ඖෂධ රෝගියා විසින් ගේන්න ඕන නැහැ. ඔබතුමා ළඟට හැම මේ ඖෂධ ඔබතුමා ළඟ තියෙනවා. ඔක්කොම තියෙන අඹල කුඩු කරලා හරි ගැස්සලා මේ කියලා තියෙන බෝතල්වල. ඒවා දෙහිඅමලෙන් දිය ගැරුවා මේ තුවාලයකට බැංකුල කටින් දැත් කෙරුවා නම් ඒ වෙලෙම මේ ටක් ගාලා ආපු මේ බැක්කට තැන්නට දාපු ගමන් ඔය දෙහෙත දෙහිඅමලේ සම්පූර්ණ නිත්‍යවට මේ වේදනාව අඩු වෙනවා. සාමාන්‍ය වාර කී දැන් අපි කියව උග්‍ර විස සතෙක් කියන්නේ අපි ඔය ලේමා පිලා හෝ මොළගෙක් කියලා. දැන් ඒ කිව්ව ඔබතුමා කිව්වා වගේ හැපින්නක් ඇහම උග්‍ර විසයි කිව්වා. හැපින්නක් අහලා තියෙන ඉත දස්ත කරනවා කියන එකක් කනවා කියන එකක්. ඔව් දෙක. ওই දෙකෙන් දස්ත කරන එක තමයි විස වැඩි. විස වැඩි මේ දහනවා කියන්නේ සම්පූර්ණ පෙනේ පුප්පල ගැහුවාම අද විස සම්පූර්ණ දල ටික එළියට එනවා වැහිලා තියෙන. වීදිරි මස් වලට වැහිලා තියෙන දල ටික ඔක්කොම එළියට. ඊට පස්සේ ගැහුවාම ආය සම්පූර්ණ වදිනවා. නමුත් කන දල හතර සකරි මකරි යමි යමි ජීවිතය කියලා කාර්රාක්ෂි ඔය හතරේ තමයි විස තියෙන්නේ. අර බල්ලගේ කටේ දල හතරක් තියෙන උඩු තල්ලේ යද්දී ආන් ඒ වගේ අර සතාගේ තියෙන දල හතරේ. ඒක තමයි අර වදින්නේ. එතකොට දැන් ඔය හැපින්නක් කාලා ඔබතුමා ළඟට එන කෙනෙක්ව කොපමණ කාලෙකින් සුව කරන්න පුළුවන්ද? මට පුළුවන් පැය සාමාන්‍ය වේදනාව ඔක්කොම අඩු කරන්න ක්ෂණිකම් පුළුවන්. කැඳ බෙහෙත්ජාති දීලා පැය දෙකක් තුනකදී වේදනාව සම්පූර්ණයම අඩු වෙනවා. අපේ ගමේ ඉන්නවා මම ප්‍රතිකාර කරපු අය. මේ ගමේ ඉන්නවා? මේ උඩේල ඉන්නවා නයි දැත්ත කරපු. මේ 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 ගම ගොඩ හැලඹ ඉන්නවා. අගල්පත්තේ ඉන්නවා. ප්‍රසිද්ධම ටවුන් එකට එහා කැකුලන් දෙල මේ මොල්ගෙද තන තියෙනවා පුස්කොළ පොතක්. එතකොට මේ ඖෂධ වර්ග මේ වෙද ශාස්ත්‍රය සර්ප විෂ ශාස්ත්‍රය මේ පුස්කොළ පොත්වල ලිවිලා තිබිච්ච දේවල්ද ඒ කාලෙ සිට? ඒ කාලෙ ලියලා තිබිච්චා. ඔය කියනවා මේ ඒ පොතේ බෙහෙත කියලා තියෙනවා. බෙහෙතේ ඖෂධේ වෙදවලි කියලා තියෙනවා මේ ගැටපද. ඒ කියන්නේ එතකොට මේ දැන් මේකිට මේ ගැටපද කියන්නේ කවි. කවියෙන් දිනේ. ඒ කියන්නේ එතකොට මේවද අපි කියමු බෙහෙතක් අඹරනකොට හෝ කවියෙන් දිනෙන්නේ මෙහෙමයි. බානට කැප ඇති ඕවිත ගන්නේ කීමට සතරේ පද දැනගන්නේ. පානට යදිමින් අතට ලවන්නේ මේවට නයි විස යහපත්න්නේ. එතකොට මේකේ මේ කවියෙන් තියෙන බෙහෙත් පැරෑටිද නැත්නම් ඔය කවියෙන් තියෙන බෙහෙත් ඖෂධ ඔක්කොම තියෙන්නේ කවියෙන්? හොස්සට කියන නම දැනගන්නේ පස්සට ඒකේ සමපතු ගන්නේ කහලුණු ලා මල වාර ගන්නේ පොළොන් විසට මේ දවටා පන්නේ. එතකොට මේ මේ වෙදකමට තියෙන මන්ත්‍ර ශාස්ත්‍රය විනත් මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳුණු දෙයක්ද අපි කියමු? දැන් මම අහලා තියෙනවා ගුරුකම් පැත්ත කියනකොට ගුරුකම් වලත් හොඳ පැත්ත නරක පැත්ත තියෙනවා. සත්තුන්ට විස බඳිනවා කියලා කියනවා. එහෙම දෙයක් තියෙනවද ඇත්තටම? සත්තුන්ට විස බඳින මන්ත්‍ර තියෙනවා සත්‍ය පැත්තේ. ඒක ඒක ඔබතුමා ළඟට එහෙම ඇවිල්ලා තියෙනවද? එහෙම විස බඳපු අය ඇවිල්ලා තියෙනවද? නැන් කැයෙන් කි. ඔය ඈත වල ඉන්න ඇවිදින් විස බඳලා මෙයා ඕමත්තේ ඉන්න තුන් දෙනේ බලාත්වල මේ විදිහ අඩු වුණා. ආයිමත් වැඩි වෙනවා. ඒ වගේ ඊට පස්සේ අර අරස ගල්ලා දුන් අල්ලා ඕල් බැන්නාම ඒ වගේ නැක්කටම තියෙනවා. දෙහි කපලේ යබන් ඉන් අදටත් ඉන්න ඔය සර්ප විස බඳින අය අදටත් ඉන්නවා. ඉන්නවා ඉන්නවා.
ඉතින් අපි කියමු දැන් දුර බැහැරක ඉන්න කෙනෙක් කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නේ? කියන්නේ අපි කියමු දැන් ලංකාවේ ගොඩක් දුර බැහැරක ඉන්න කෙනෙක්ව මේ වෙනකොට අපි කියමු සමේ සර්පෙත් දෂ්ට කරා කියලා. එහෙම කෙනෙකුට කාලයක් තියෙනවද දුර බැහැර ඉඳන් ඔබතුමාගේ මේ නිවසට එන්න? ඈත හිටලා එනකොට අර ශරීරයේ සම්පූර්ණ දුවන වේගෙන් ප්‍රතිකාරයක් නොවටම. ඔව්. පැය ගාණක් යන පැය හතක් යනකොට සම්පූර්ණ ශරීරය ගත වෙලා ඉන්නේ. එතකොට ඒකට මොකද්ද දෙන්න පුළුවන් පිළියම? පළමුවෙන්ම සර්පයේ දෂ්ට කෙරුවාම හඩ පිංචා කොළ කැඳ. ඔව්. එන්නේ කොළ කොටලා ඉස්ම. බොන්න දෙන්න. එතකොට වමනේ මේවම නම් පස්සංගුව කුඩු පැකට් එකක් කරලා ටිකක් දෙන්න. ඒක පුළුවන්. අද වේගවත් වෙන දිනවලකට කුඩු මේ අකල දෙන්න සම්බල. ඒ වගේ ප්‍රතිකාර කරනකොට අද ශනිකම එන මරණය යන සිදුවා. ඈත හිටින්න. ඒක ලංකාවේ දුර බැහැරක කෙනෙක් වුණත් ඔබතුමා ළඟට වෙලා ප්‍රතිකාර ගන්න පුළුවන් පුළුවන් මුල් අවස්ථාවේම මුලින් කතා කරමු. කතා කරමු. වෙලා තියෙන්නේ අර දුර ගිහිල්ලා එනකොට කාලේ ගත වෙලා ඇඟේ ශරීරයේ දුර ගත වෙලා තියෙන්නේ. ශරීරගත වෙලා කියන්නේ ඒ විස ශරීරගත වෙලා ඉවරයි. ඒක එහෙම වුණොත් සුව කරන්න පුළුවන්ද? අමාරුද? ආයෙ දැන් විස මූර්තිය වුණත් පුළුවන්. විස මූර්තිය අපින් ඉන්නව කතා කරන්න බෑ සීහි නෑ. මේ ගොඩි වෙලා වගේ මේ දරන වෙදිකි හරවලික් වගේ ඉන්න එහෙම ඇයින්වත් මම සුවකල දෙනවා. සුවකල දැන් මෙතනට ආපු දැන් ඔබතුමා ඔය කියන විදිහට සර්පේ දෂ්ට කරලා සමහර බොහෝ අය රෝහල්ගත වෙලා මිය ගිහිල්ලා තියෙනවා. නමුත් එහෙම මිය යන්න ඔන්න මෙන්න තියෙද්දි රෝහල් වල ඉන්න අය රෝහල් වෙත සර්පේ දෂ්ට කරලා රෝහල් වෙත යන අය බොහෝ අය මිය ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට. එහෙම මිය යන්න ඉන්න කෙනෙකුට පණ දෙන්න ඔබතුමාට පුළුවන්. නමුත් ඔබතුමා ළඟට දැන් ඔය මිය සමහර වෙලාවට රෝහල් වලින් ගෙදර ගරන් යන්න කියනවා මෙයාව ප්‍රතිකාර කරන්න බෑ කියලා. ඒ කියන්නේ මෙයාව සුවපත් වෙන්නේ නැහැ කියලා. සුවපත් වෙන්නේ නැහැ කියලා රෝහලෙන් පිටත් කරන රෝගීන්ව ඔබතුමා සුවපත් කරනවද? එහෙම ගිහින් තියෙනවා මයි ළඟට. තෝවා ගිහිල්ලා මේ 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 අත්හැර සිටින කෙනෙක් ගෙනාවා. මේ කෙටි කාලය තුලදී ඔබට වැටහෙන්නේ නැති මේ සර්ප වේදකමයි ලංකාවේ බෙහෙත් තියෙනවා කියලා. සර්පේ දෂ්ට කරාම සර්පේ සපා කෑවිට ලංකාවේ අදටත් ඉතුරුලා ඉන්නා මේ වගේ අපට ප්‍රතිකාර කරන්න පුළුවන් බෙදුදුරන්. ඉතින් අපේ නාලිකාව නරඹන ඔබට තව කෙනෙක්ව දැනුවත් කරන්න පුළුවන් සර්පේ දෂ්ට කර විට මේ වගේ බෙදුදුරන් ඉන්නවා කියලා. ඉතින් මේ ඩේවිඩ් මහත්මයාගේ දුරකථන අංකය තමයි 0777 47 59 920. සතෙක් කෑ විට හෝ සතෙක් දෂ්ට කර විට යම් කෙනෙකුට කියන්න මෙතුමට කතා කරන්න කියලා. එතන මෙතුමා කියයි ඔබ දුර බැහැරක ඉන්නවා නම් මේ කලුත දිස්ත්‍රික්කයේ අගලපත්ත උඩවෙල ප්‍රදේශයේ මෙතුමා පදිංචිලා ඉන්නේ. ඉතින් මෙහෙට මේ මෙතුමාගේ නිවසට එනකන් මොනවද කරන්න ඕන කියලා ප්‍රතිකාර එතුමා දුරකථනයේ ඔස්සේ ඔබව දැනුවත් කරයි. ඉතින් අදට අපි සමු ගන්නවා සර්ප වෙදකම පිළිබඳව කෙටි කාලයකදී මේ දැනුවත් කිරීම තුළින් ඔබතුමාටත් සමු දෙනවා ආයුබෝවන් නිරෝගී සම්පත් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තව තවත් අපේ අයට බෙහෙත් හේත් කරගන්න ඔබතුමාට ශක්ති ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් මෙවැනි වැඩසටහනකදී ඔබ සියලු දෙනා හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. සුබ දවසක් කියලා.